දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද ලියන්නේ 564 වැනි ටෙලිවැකිය. අපේ ජනාධිපතිවරණ අපේක්ෂකීන් සියලු දෙනාගෙන්ම දැන් ප්‍රතිපත්ති ප්‍රකාශන එහෙම එළියට ඇවිල්ලානේ තියෙන්නේ නේද? මේ බොහෝ දෙනෙක් මේ ජනාධිපතිවරණ අපේක්ෂකීන් අතර ප්‍රධාන අපේක්ෂකීන් සියලු දෙනාම සංචාරක ව්‍යාපාරය ගැන කතා කරනවා. එනිසා අද ටෙලිවැකිය සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් වෙන් කරන්න ඕනි කියලා හිතුවා. කවුරු මේ රට බාරගත්තත් කාට මේ රට බාර දුන්නත් ඩොලර් උපයන්ටම ඕනේ. ඩොලර් හොයන්ටම ඕනේ. ඩොලර් හොයනවා කියන්නේ ණයට ඩොලර් ගන්නවා කියන එක නෙවෙයි. ඩොලර් උපයනවා කියන්නේ ජාතික දේපළ විකුණම් කරන එකත් නෙවෙයි. විශේෂයෙන්ම පුහුණු ශ්‍රමිකීන් නිෂ්පාදනය කරලා විදේශ රටවලට සැපීම මගින් අපිට වැඩි විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් හොයාගන්න පුළුවන්. ඒක ඇත්ත. ඒ වගේමයි නිෂ්පාදන ආර්ථිකයක් බිහි කිරීම තුළ ඩොලර් හොයන්න පුළුවන්. හැබැයි මේ ක්‍රම දෙකටම කාලයක් අවශ්‍යයි. යම් සාධාරණ කාලයක් අවශ්‍යයි නේද? නමුත් පහසුවෙන් මේ රටට ඩොලර් උපයන්න තියෙන ක්‍රමේ තමයි සංචාරක ව්‍යාපාරය. අපි අරගෙන බැලුවොත් ඔය ගෙවිච්ච අවුරුද්දේ 20-23 අපේ රටට පැමිණලා තියෙන සංචාරකින්ගේ සංඛ්‍යාව 115කට ආසන්නයි. මේ රටට සංචාරකින් එන්නේ ඇයි කියන කාරණේ තේරුම් ගමු නේද? මේ රට ස්වභාවික සෞන්දර්යයෙන් අනූනයි. අපේ ආගන්තුක සත්කාරය නරකම නැහැ. නමුත් මේ රටට එන සංචාරකින්ට අපි දෙන දේවල් සහ තායිලන්තේ වගේ රටවල් සපේන සත්කාර අතර නම් වෙනස අහසට පොළොව වගේ. හොඳේ අහසට පොළොව වගේ. ඒකයි මේ වන විට තායිලන්තයට අවුරුද්දකට 150,000-160,000 ඉක්ම වූ සංචාරකින් පිරිසක් යන්නේ. අපේ රටට එන සංචාරකින්ට අපට තාම බැරි වෙලා තියෙනවා පිරිසිදු වැසිකිලි කැසිකිලි පහසුකම් සපයන්ටවත්. හොඳේ අපාදත් අසමත්. හරිද? ඒකට කදිම උදාහරණේ සීගිරිය. සීගිරිය නැගලා බහින සංචාරකින්ට අඩුම ගානේ මේ ප්‍රවේශ පත්‍ර සඳහා හරිද රුපියල් 10,000කට වැඩි මුදලක් ගෙවන්න වෙනවා. රුපියල් 10,000කට වැඩි මුදලක්. හරිය. නමුත් සංචාරකයෙකුට යන්න පිරිසිදු වැසිකිලියක් එතන නැහැ. තියෙන වැසිකිලි ටික අපිරිසිදුයි. එක්කෝ වහලා දාලා, එක්කෝ වතුර නැහැ. හරි. අපි සංචාරකින්ගෙන් ඩොලර් රුපියන්නේ කොහොමද කියන්ටකෝ. ඈ අනික ලෝකයේ අනිත් රටවල් හා සැසඳීමේදී අපේ ප්‍රවේශ පත්‍ර මිලත් ඉහළයි. හරිද? ඔබ දන්නවද සමහර සංචාරකින් එන්නේ රෝදපුටුවෙන්. රෝදපුටුව ඇතුළු කරන්න පුළුවන් ඊට සුදුසුම වාහන 4-5ක්වත් ලංකාවේ නැහැ. ඒ තියෙන වාහනත් දේශීය වශයෙන් මොඩිෆයි කරපුවා. හොඳේ ජපානයේ වගේ රටකින් ඊටම නිර්මිත ඊටම ගැලපෙන ඉහළ පහසුකම් සහිත වාහන ටිකක්වත් අපට තාම ගෙන්න ගන්නට බැරි වෙලා තියෙනවා. හොඳේ. ඇයි තින් ගහන බද්දත් එක්ක කරන්න අමාරුයිනේ මේ වැඩ. ඒ වගේමයි අන්තර්ජාල පහසුකම් වල ඇති දුර්වලතාවය. ඒක රට පුරාම තියෙනවා නේද? වැඩිපුර මුදල් අය කරන වැසිකිලි පහසුකම් පිරිසිදු ලෙස පවත්වගෙන යන්න බැරි. එසේම නිතර නිතර විසන්දිවන විදුලිය. හරිද? ඒ වගේ දේවල් සකස් කරන්න ඇත්තටම මහා දැවැන්ත ධනස්කන්ධයක් අවශ්‍ය නැහැ කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේද? ඇත්තටම සංචාරක කර්මාන්තය කියන්නේ 90%ක්ම පෞද්ගලික ව්‍යාපාරයක්. හරිය. හෝටල්, රෙස්ටුරන්ට්, සර්ෆින් වගේ දේවල් අයිති පෞද්ගලික ව්‍යාපාරිකින්ට. ඔය රජයේ සහ අමාත්‍යංශයේ කරන්න ඕනේ මේවා නියාමනය කරමින් හැකි උපරිම පොදු පහසුකම් සැපීම. හරිද? යටිතල පහසුකම් සැපීම. ඒක අවිවාදාත්මකයිනේ නේද? ඇත්තටම රජයේ සහ අදාළ අමාත්‍යංශයට 10%කවත් දායකත්වයක් දෙන්න උමනාවක් නැහැ මේ සඳහා. 10%ක නිවැරදි දායකත්වයක් ලබා දුන්නොත් මේ ක්ෂේත්‍රයේ හෙන පිම්මක් පනින්න පුළුවන්. හොඳේ. මේ ක්ෂේත්‍රයේ නිරත වූවන්ව තලන්නේ පෙලන්නේ නැතුව පහසුකම් දෙනවා නම්, බලපත්‍ර හරියට දෙනවා නම්, පාරවල් හරියට හදනවා නම්, විදුලිය විසන්දි වෙන්නේ නැතුව පවත්වගෙන යනවා නම්, හරිද? ඒවා හරියට හොයලා බලනවා නම්, ජරාව පගාව ඉල්ලන්නේ නැත්තම් මේ පෞද්ගලික ව්‍යාපාරිකයෝ ඩොලර් හොයයි මේ රටට ඇතිවෙන්න. හොඳේ. මේ රටට එන සංචාරකයෙකුට මේ රටේ ඉතිහාසයේ අපේ නැටුම් ගැයුම් වැයුම් ඇතුළත් පැයක සඳහන් දර්ශනය
පැයක සංදර්ශනයක් අද වෙනකන් සංවිධානය කරගන්නට බැරි වුණු රටක් මේක. ඔබ තායිලන්තයට ගියොත් ඔබට ඒ අපූරු සංස්කෘතිය ගැන, හරිද? ඒ අපූරු සංස්කෘතිය ගැන ඩිජිටල් තාක්ෂණයත් උපරිමයෙන් යොදාගත් හරි අපූරු සංදර්ශන දවස පුරාම බලන්න අවස්ථාව තියෙනවා. හරිද? දවස පුරාම ඔබට ඒවා නරඹන්න පුළුවන්. හරිද? විඳින්න පුළුවන්. ප්‍රධාන ගංගා ආශ්‍රිතව ක්‍රූස් එකක හරි අපූරු භෝජන සංග්‍රහයක් එක සවාරියක් යන්න පුළුවන්. අපි අද වෙනකන් ඒ ගැන හිතලවත් තියනවද? අපිට බේර වැව සුද්ධ කරගන්න තාම බැරි වුණා. බොල්ගොඩ ගඟ පරිස්සම් කරගන්න බැරි වෙලා. හරිය, ඇත්තටම අපේ සංචාරක කර්මාන්තයේ දියුණු කරන්න මහා ලොකු විප්ලවයක් කරන්න දෙයක් නැහැ. තායිලන්තයේ කරන දේවල් වලින් 10%ක් කරන්න අපිට පුළුවන් නම් අපේ සංචාරක ඉලක්කය 125-30 නිකම්ම පණ. හරිද? ලෝක ආදායමෙන් 10%කටත් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ සංචාරක ව්‍යාපාරයේ මත. සංචාරක ව්‍යාපාරයේ මත මේ රට ගොඩ ගන්න හරියට කළොත් සංචාරක ආදායමම ප්‍රමාණවත් බව කිව යුතුයි. පුළුවන් නම් අපේ නැටුම් ගැයුම් වැයුම් ඇතුළත් පැයක සංදර්ශන ඔය සීගිරිය, දඹුල්ල, නුවර, අනුරාධපුරය, පොළොන්නරුව ආදී ඓතිහාසික ස්ථානවලවත් සකස් කරලා පෙන්වන්නට ලෑස්ති කරන්න, හරිද? අපි අද යෝජනා කරනවා සිංගමන් ඉල්ලීම නතර කරන්න නම්, ඔව් සිංගමන් ඉල්ලීම නතර කරන්න නම් මෙන්න මේ විදිහේ අලුත් රටක් හදන්න මුලපුරමු කියලා.